පරිජින්න මිදං රූපං රෝග නිද්දං පභංගුරා විජ්ජති පුති සන්දේබෝ මරණං තම්හි ජීවිතං. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ එක්තරා භික්ෂුණීන් වහන්සේ නමක් අරමුණු කරගෙන. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ පැවිදි වෙච්ච එක භික්ෂුණීන් වහන්සේ නමක්. ශාසනයේ බොහෝ කාලයක් මනාව සිල්ගුණ සම්පූර්ණ කරගෙන දැන් ජීවිතයේ අවසාන කාලයට එකක් ඇවිල්ලා බොහෝම වයසයි. එක දවසක් පිඬුසිඟා වඩින වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ මගදී මුණ ගැහුණා. මේ භික්ෂුණීන් වහන්සේගේ විශේෂ ගුණයක් තිබුණා. තමන් පිඬුසිඟා වැඩල දානෙ ටිකක් තමන්ට ලැබුණහම හදිසියේ ඔය අතර භික්ෂූන් වහන්සේ නම තවත් භික්ෂුණීන් වහන්සේ නම පිණ්ඩපාති වඩිනවා දැක්කොත් තමන්ට ලැබුණ දානි ටික බොහෝම සතුටින් පූජ කරනවා. නැවත පිඬුසිඟා වඩින්න වෙලාව තිබුණු නැවත වැඩලා තමනුත් වළඳනවා. එහෙම නැත්තන් එදා දවසම නිරාහාරව ඉන්නවා. එක විශේෂ ගුණයක් ඒ භික්‍ෂුණීන් වහස ළඟ තිබිච්ච. පින්නතින එදා භාගිතුන් වහන්සේ මගදි මුණගැහෙනකොට දවස් කීපයක්ම ආහාර අරගෙන නැතුව හිටියේ. හුඟක් වයසයි. දින තුන හතරක් ආහාර නැති නිසා දැන් හුඟා කායික වෙහෙස දැනෙනවා. එහෙම වෙලාවක තමයි මේ පින්ඩ පාත්‍රය පිටත් වෙලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ දැකල මග ඉඩ දෙන්න ඕන නිසා මාර්ගයෙන් ටිකක් ඈත් වෙනකොට තමන්ගේ සිවුරු පොටත් පෑගුණා. පාරත් පටු තැන ඒ භික්ෂුණීන් වහන්සේ මහමග ඇද වැටුණා. අපි භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුණීන් වහන්සේව නැගිට්ටවල අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථාරත්නයෙන් අනුශාසනාවක් කළා. පරිජින්න මිදං රූපං රෝග නිද්දං පභංගුරං විජ්ජති පුති සන්දේබෝ මරණං තම්හි ජීවිතං. මේ කය පිළිබඳවත් ජීවිතය පිළිබඳවත් අනිත්‍ය ස්වභාවය පිළිබඳවත් මේ ගාථා රත්නයෙන් බොහෝ කරුණු දේශනා කළා. පිනතුනි, අපි ගාථා රත්නයේ සරල තේරුම කල්පනා කරලා බැලුවොත් පරිජින්න මිදං රූපං, මේ රූපය මොහොතක් මොහොතක් පාසා දිරල යනවා. රෝග නිද්දං පභංගුරං, පිනතුනි මෙතන නිඩ් නීඩ් කියන මේ පාලි වචනේ පාවිච්චි කරන්නේ කැදැල්ල එහෙම නැත්නම් කූඩුව කියන වචනේ සඳහා. මෙතන සඳහන් කරන්නේ වචනාර්ථය මේ බොහෝම ඉක්මනට දිරල යන මේ කය ඇසුරු කරගෙන රෝගය නැමති කුරුල්ල ඇතුළේ ජීවත් වෙනවා. තව විදිහකට කීවොත් මේ කය ශරීර කූඩුව රෝගය නැමති කුරුල්ලගේ කූඩුව. කූඩුව හදාගත්තට පස්සේ කුරුල්ල හැම වෙලාවෙම කූඩුවේ ඉන්නවා. රෝග නිද්දං පභංගුරං විජ්ජති පුති සන්දේබු, එවන් මේ කය නිතර නිතරම බිඳෙනවා, විනාශ ස්වභාවයට ලක් වෙනවා. විජ්ජති පුති සන්දේබු, පින්නතුනි පුති කියලා කිව්වේ වැගිරෙනවා, ගලනවා කියන අර්ථය. මරණං තම්හි ජීවිතං, එහෙම තිබුණ මේ කය මරණේ කෙරවල වෙනවා. ඒක තමයි මේ ගාථාවේ සරල තේරුම. එහෙනම් අපි කාරණා ටිකක් සාකච්ඡා කළොත් පරිජින්න මිදං රූපං, මේ රූපය මොහොතක් මොහොතක් පාසා දිරෙනවා, වෙනස් වීමේ ස්වභාවයට ලක් වෙනවා.
වෙනස් වීම ස්වභාවය කරගෙනයි පවතින්නේ. කොහොමද රූපය හැදිලා තියෙන්නේ? පින්නතුනි, රූප කලාප කෝටි ප්‍රකෝටි ගණන් අසංඛ්‍ය ගණන් එකතු වෙලා මේ ශරීරය හැදිලා තියෙනවා. මොහොතක් මොහොතක් පාසා සත්‍යයා ඇති වෙනවා නැති වෙනවා. ඇයි මේ මොහොතක් මොහොතක් පාසා ඇති වෙනව නැති වෙනව කියලා සඳහන් කළේ? තව විදිහකට කිව්වොත් මැරෙනව උපදිනව. ඒ වුණාට අපිට දැනෙනවද ඒක? ඒ වෙනස අපිට දැනෙන්නේ නැහැ. ඒකට හේතු කාරණා කීපයක් සඳහන් කරනවා. ඉන්නතේ එකක් තමයි මෙතන මැරෙනව කියලා කියන්නේ අපේ හිත් පරම්පරාව. උපාද උපදිනව, ස්ථಿತಿ පවතිනව, බංග නැති වෙනවා. එක හිතක් ඉපදිලා ඒ හිත පැවතිලා ඒ හිත නැති වුණාට පස්සේ තමයි දෙවෙනි හිත උපදින්නේ. එකවර සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ කවදාවත්. ඇති වෙලා පැවතිලා නැති වුණාම ඊළඟ හිත උපදිනවා. උපාද ස්ථಿತಿ භංග කියලා කිව්වේ ඒකයි. නමුත් තත්පරයකට උපදින සිත් ගණන කෝටි ගණන් ප්‍රකෝටි ගණන් තත්පරයකට සිත් උපදිනවා. අපි දන්නවා තත්පරයක් කියලා කියන්නේ කොයි තරම් සුළු කාලයක්ද කියලා. මේවාගේ සුළු කාලයක් තුළ කෝටි ප්‍රකෝටි ගණන් සිත් පහළ වෙන නිසා මේ කය ඇදවැටෙන්නේ නැහැ. මැරෙනවා කියන සංඥාව අපට හරියටම තේරෙන්නේ නැහැ. දැන් මෙනි සඳහන් කළා හිතක් උපදිනවා, හිතක් පවතිනවා, හිතක් නැති වෙනවා. එතකොට හිත නැතිවීම ඒක තමයි මේ මරණයට පත් වෙන කාලය කියලා කිව්වේ. නමුත් අපි ඇදවැටෙන්න දෙන්නේ නැතුව ඒ එක්කම නැවත සිතක් උපදිනවා. ඒ සිතත් පවතිනවා. ඒ සිතත් නැති වෙනවත් එක්කම ඊළඟ හිත උපදිනවා. අන්න එහෙම වේගෙන් ක්‍රියාවලියක් සිද්ධ වෙන නිසා තමයි අපිට තේරෙන්නේ අපි හැමදාම ජීවත් වෙනවා වාගේ. පින්නතුනි, මෙතන සඳහන් කරනවා ඒ තරම් සිත් කෝටි ගණන් උපදිනකොට එක හා වගේම රූප කලාප තමයි උපදින්නේ. එක හා වගේමයි කියලා කියවට වෙනස් වෙනවා, හැබැවින්ම වෙනස්. නමුත් ඒ වෙනස අපිට තේරුම් ගන්න හුඟක් කල් යනවා. ඒකයි මෙතන එහෙම සඳහන් කරන්නේ. අන්න ඒ නිසා තමයි ඊයේ හිටපු කෙනාම තමයි අදත් දැක්කේ කියලා හිතෙන්නේ. එහෙම නැත්තම් ධර්මාර්ථය හොඳටම වැටහෙනවා නම් මේ වාඩි වෙච්ච අය නැගිටිනකොට මීට වඩා හුඟක් වෙනස්. අනිත් කාරණාව තමයි පින්නතුනි, අපි දකින්නේ වාඩි වෙච්ච කෙනාමයි නැගිටින්නේ කියලා. ඒ කෙනා කවදාවත් මෙතනින් නැගිටින්නේ නැහැ. වාඩි වෙච්ච කෙනා නෙමෙයි නැගිටින්නේ, වෙන කෙනෙක්. නමුත් එක වගේම රූප කලාප නිසා අපිට ඔහුමයි ඇයමයි කියලා හිතෙනවා. එක වගේම රූප කලාප ඇති වෙනවා කියලා කියහම වෙනතුනි මෙහෙම හිතන්නකෝ. සාමාන්‍යයෙන් අපි හැමෝම තොරන් දැකලා තියෙනවා. තොරණක් දිහා බලාගෙන ඉන්නකොට අපි කියමු එක්ක නිල් පාට එළිය, නැත්නම් කහ පාට එළිය, මේ තොරණ පුරාම යනවා වගේ අපිට පේනවා. ඇත්තටම එහෙම එළියක් තොරණ පුරාම යනවද? එහෙම එළියක් ඒ තොරණ යන්නේ නැහැ. අපි දකිනව තොරණ දැල්වෙන්නේ නැතිකොට. අර වටේට රවුම් රවුම් හැම තැනම තියෙන්නේ එක වගේම විදුලි බුබුලු ගොඩක්. එතකොට රෑට බලනකොට පාට එළියක් යනවා වගේ පේනවා. අර විදුලි බුබුලු බොහොම වේගෙන් දැල්විලා නිමිල යනවා. ආන්ගේ දැල්වීමේ නිමීමේ කාර්යයේ වේගවත්කම නිසා අපිට දැල්වෙනව නිමෙනව කියන කතාව පේන්නේ නැහැ. අපිට පේන්නේ තොරණ පුරාම
එකම ආලෝක ධාරාවක් ගමන් කරනවා කියලා. ඒ අර ළඟ 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 දැල්වෙන නිසා. වේගෙන් ඒ කර්තව්‍ය සිද්ධ වෙන නිසා. එනම් මේ ශරීරයේත් මොකද්ද මේ වෙන්නේ? ආන් ඒ තරම් ඊට වඩා හුඟක් වේගෙන් මේ සිත් උපදිනවා. රූප කලාප ඇති වෙනවා. පවතිනවා නැති වෙනවා. පරිජින්න මිදං රූපං. මේ රූපය නිතරම විඳින්න. රෝග නිඩ්ඩං පබංගුරං. මේ ශරීරය ඇසුරු කරගෙන රෝගය නැමැති කුරුල්ල ජීවත් වෙනවා. දැන් බලන්නක පින්දුතුනි, අපිට ලෙඩ රෝග කොච්චර තියෙනවද කියලා. නිමක් නැති ලෙඩ රෝග සමහර ඒවා තාම වෛද්‍ය විද්‍යාවෙන්වත් හඳුනාගත්තේවත් නැති ඒවා. සමහර අයට කියනවා දහහකට එකක් විතර හැදෙන ලෙඩ, ලක්ෂයකට එකක් විතර හැදෙන ලෙඩ, ඉතාම දුර්ලභ රෝග. එහෙම ඒවත් තියෙනවා. ධර්මයේ හැටියට 890ක් ව්‍යාධි, 990ක් රෝග. එතකොට මේවා තියෙන්නේ මේ කයෙන් එළියේද? නෑ, මේ කයේමයි තියෙන්නේ. ඒකයි සඳහන් කළේ රෝගය කියන කුරුල්ලා කූඩුව හදලයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සංසාරේ යන භව ගමනේ අපි කරගත්ත කුසලා කුසල ධර්මයන් එක්ක මේ භවයට අපට හිමි රූපය තමයි මේ ලැබෙන තියෙන්නේ. අපිට හිමි ජීවිතය තමයි මේ ලැබෙන තියෙන්නේ. මේ ජීවිතෙන් පස්සේ කොහොම එකක් ලැබෙයිද කියන කාරණාව අපි තවම දන්නේ නැහැ. නමුත් මේ භවයට උරුම ප්‍රමාණය තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ශරීරයේ අභ්‍යන්තරයේ වගේම බාහිරේ නානාපරකාර රෝගවලින් හැම වෙලාවෙම පිළිලා බිජ්ජති. එවන් වූ කය බිඳෙනවා. ප්‍රතිසන්දීබෝ ඒ වගේම වැගිරෙනවා. කයේ යථා ස්වභාවයේ භාගිතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඇටකෝටු 300ක් විතර මේ කයේ තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. නහරවැල් 900ක් විතර තියෙනවා කියලා සඳහන් කරනවා. ඇටකෝටු 300ක් නහරවැල් 900ක් තුලින් එකට ගලපලා ඔසවලා කෙලින් කරලා තියෙනවා. ඉන් පස්සේ සෑම ඇටකෝටුවක්ම වහලා මාංශය ගල්වලා තියෙනවා. හැම ඇටකෝටුවක් කරාම මතු පිටින් මස් තියෙනවා. ඇතුලේ කුහරයක් තියෙනවා. ඒ කුහරය තුලද තවත් නොඑක් දේවල් ඉරිලා තියෙනවා. ආමාශයේ තියෙනවා, ගර්භාෂයේ තියෙනවා, අක්මාව තියෙනවා, පිත්තාශය තියෙනවා, බඩවැල් තියෙනවා, මහාන්ත්‍ර කුඩාන්ත්‍ර වශයෙන් කොටස් වෙලා තියෙනවා. මේ දේවල් අර ඇතුලේ කුහරි තියෙනවා. පිටපැත්ත සම්පූර්ණයෙන් හම පොරෝලා වහලා තියෙනවා. දැන් අපිට මොකද්ද මේ පේන්නේ? පොරවලා වහලා තියෙන හම තමයි අපිට පේන්නේ. ඒ පුද්ගලයාගේ හම විවිධයි. සමහරුන්ගේ හුඟක් සුදුයි. සමහර අය නම් තලෙලලුයි. තව සමහර අය කළු පාටයි. විවිධ ප්‍රභේද මේ හමේ තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු රුවට හරියට රැවටෙනවා පින්නතුන. මේ රුවට රැවටෙනවා කියලා මොනවටද මේ රැවටෙන්නේ? පිටපැත්තේ තියෙන හමට, ඒ පාටට. අඥානයි කියලා සඳහන් කළේ නිසා. සමහර වෙලාවට මුහුණ ටිකක් තුවාල කරලා පිටපැත්තේ තියෙන හම යම් ප්‍රමාණයක් ගලවලා අයින් කළොත් තවත් පුද්ගලයෙකුට ඒ මුහුණ දිහා සමහර වෙලාවට බලන්නවත් හිතෙන්නේ. පුංචි දරුවෝ හරියට අපි සිපගන්න කැමති. නමුත් හිතන්නකෝ ඒක කම්බුලක් පැත්තේ ඔක්කොම හැම අයින් කෙරුවොත් කවදාවත් ඒ පැත්තත් සිපගන්න හිතෙනවද කියලා? එහෙනම් වැඩිහිටි ජීවිතත් එහෙමමම තමයි.
අපි මේ හම නිසා තමයි මේ සුභවාදී ආකල්පයක් අරගෙන ඉන්නේ. නමුත් කිසිම සුභවාදී බවක් කිසිම සුභවාදී බවක් නෑ. අභ්‍යන්තරය ඉතාමත්ම පිළිකුල් සහගතයි. සමහර කෙනෙකුගේ තුවාලයක් නමුත් දැක්කහම තවත් කෙනෙකුට කලන්තෙ හැදෙන ස්වභාවයෙන් යුක්තයි. අනික බලන්න කැමති නෑ, බෙහෙත් දාන තැනක ඉන්න කැමති නෑ, දකින් දකමැති නිසා. නමුත් ඒ සියල්ලම මේ හමට යට තියෙන. නමුත් කරුණු කාරණා නොදන්න නිසා මේ හම දිහා බලලා හුඟක් අය හරියට පව් කරගන්න. කුසල් කරලා ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. දැන් සමහර වෙලාවට මහා මුගලන් මහරහතන් වහන්සේ, උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ, ඔය මහා පදුම දේවිය වාගේ අය වර්ණ පූජා කරලා වර්ණ ප්‍රාර්ථනා කරලා තියෙනවා. උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේත් නිල් මහනිල් මල් පූජ කරලා මේ මල් පෙති යම්සේ වර්ණවත්ද මටත් එවන් ලස්සන හමක් ලැබෙන්න ඕනේ, වර්ණයක් ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළා. මහමුගලන් මහරහතන් වහන්සේත් එහෙමයි. නිල් මහනිල් පූජ කරලා කරපු ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් නිසා තමයි නිල් පාට වෙලා ඉන්නේ. නමුත් වර්තමානයේ අපි හුඟක් සඳහන් කරන්නේ කරපු අකුසල කර්මයක් නිසා දුර්වර්ණයි කියලා. පින්නතුනි, එහෙම වෙන්න හේතුවක් නැහැ. මොකද මේ සංසාරේ වර්ණ සම්පත්තිය ප්‍රාර්ථනා කරලා ලබන්නත් පුළුවන්. ඒ ප්‍රාර්ථනා කරන්නත් වර්ණ පූජා කරනවා නම් හරි වටිනවා. ආන් ඒ නිසා අපිටත් ඕනෑම වර්ණයක් පූජ කරලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. නෙළුම් මලක් වේවා, මහනිල් මලක් වේවා, කිනිහිරි මලක් වේවා, මහා කප්පින මහරජ්ජිරුවන්ගේ බිසව, රන්වන් පාට සිරුරක් ලැබෙන්න කියලා කිනිහිරි මල් පූජ කරලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් ඒ වගේ ප්‍රාර්ථනාවක් ඒකාන්තයෙන්ම විපාක දෙනවා. පින්නතිනි, ප්‍රඥාව සහිතව ප්‍රාර්ථනා කරන්න ඕනේ. වර්තමානයේ උනත් හිතලා බලන්නකෝ, ඉතාම ලස්සන රූපයක් තියෙන අය වැඩිපුර කුසල් කරනවට වඩා අකුසල් කරගන්න ස්වභාවය අපි සමාජයේ දකිනවා. ඒ මොකක් නිසාද ඒ අකුසල් කරගන්නේ? ඒ ලැබිලා තියෙන රූපය නිසා. එමනම් අපිට උනත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. අපි ප්‍රඥාවක් තිබුණොත් හොඳයි කියලා හිතෙනවා. මේ තරම් ලස්සන රුවක් ලැබුණට කමක් නැහැ. හැබැයි ඒ ලස්සන කවදාවත් මට සතර අපායට පාරක්ම වෙන්න ඕනේ. ඒ ලස්සන කවදාවත් මට රාගයෙන් මුසපත් වෙන්න හේතුවක් නොවෙන්න ඕනේ. ආන් ඒ වාගේ කරුණු පින්නතුනි ප්‍රාර්ථනා කරලා තියාගන්න ඕනේ. නැත්තම් අකුසලයටම යොමු වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩි වෙනවා. එහෙනම් අපි සඳහන් කර කර හිටියේ මේ කය බිඳෙනවා. එක හා සමාන රූප කලාප ඉපදුනත් පින්නතුනි අර තොරණි නිල් පාට එළියක්ම එක දිගටම ගමන් කරනවා. හැබැයි හදිසියෙම ඔය නිල් පාට අතරේ කහ පාට බුබුලක් දැල්ලුණු අපිට එක පාරම වෙනස පේන්නේ නැද්ද? වෙනස පේනවා. එක වගේම රූප කලාප උපදිනවා. හැබැයි හදිසියේ තුවාලයක් වුණ වෙනස පේන්නේ නැද්ද? එතන උපදින්නේ ඊට සමාන රූප කලාප. අන්න ඒ නිසා වෙනසක් එක පාරම පේනවා තුවාලයක් ඇති වෙච්ච නිසා. නමුත් බිඳි බිඳී යනවා. දැන් හිතලා බලන්නකෝ, අපිටත් ළමා කාලයක් තිබුණා. සමහරලාට ගෙවල් වල තාමත් ඇති දන බඩගාන කාලේ අරගත්ත පින්තූරය. ඒ පින්තූරේ දිහා බලලා දැන් තමන් ගැන හිතලා බලහම මොන තරම් වෙනසක්ද මේ වෙලා තියෙන්නේ. ලදරු කාලයේ තිබිච්ච ස්වභාවය දුවපැන ඇවිදින ළමා කාලේ එනකොට වෙනස් වෙලා, ඒ ස්වභාවය අවුරුදු 10ක් 12ක් 15ක් එනකොට ඊටත් වඩා වෙනස් වෙලා, නව යෞවන් වී තිබුණ යම් රූපයක් තියෙනවද ඒ රූපයත් වෙනස් වෙලා, මැදියම් වයසට එනකොට ඉන්නේ ඊට වඩා හාත්පස වෙනස් වෙච්ච කෙනෙක්.
සැඳෑ සමීට යනකොට මැදියම් වයසේ හිටපු කෙනාටත් වඩා හුඟාක් වෙනස් වෙච්ච කෙනෙක්. එනම් මොකද්ද දැන් මේ වෙලා තියෙන්නේ? බිඳිලා, වෙනස් වෙලා, විනාශ ස්වභාවයට ගිහිල්ලා දැන් අපිට වෙනස පේනවා. පෙර කාලේ ඡායාරූපයක් එක්ක සංසන්දනය කර කර බලනකොට අපිට තේරෙනවා මොන තරම්නම් වෙනස් වෙලාද කියලා. කායික ශක්තියත් දැන් නැහැ. ඒ කාලේ නම් කොච්චර වැඩ කළාද? වැඩිහිටියෝ පස්සේ කාලේ ඒ දේවල් ගැන කී කියා උදන් අරනවා. කුඹුරු කොටන්න ගියහම මෙහෙමයි, හේන් කොටන්න ගියහම මෙහෙමයි, අපි පාසල් යන කාලේ ඔය ධාවන තරංගවලට එකතු වෙච්චහම මෙන්න මෙහෙමයි දීවි, ඔය නොයේ දේවල් කියනවා. පින්නතුනි, කෝරව්‍ය මහරජ්ජුරුව රට්ටපාල මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා කරුණු බොහෝමයක් සාකච්ඡා කළා. අංගිතන එක කරුණක් තියෙනවා, මට මමවත් නෑ කියන. කෝරව්‍ය රජ්ජුරුව අහනවා, ඇයි ස්වාමීනි එහෙම සඳහන් කළේ? ඒ වෙලාවේ රහතන් වහන්සේ නැවත අහනවා, මහරජ ඔබට මතකද ඔබේ තරුණ කාලේ? එහෙමයි ස්වාමීනි, මට හොඳට මතකයි. ඒ වෙලාවේ රහතන් වහන්සේ අහනවා, මහරජේ ඒ කාලේ කොහොමද කායික ශක්තිය? ස්වාමීනි මොනව අහනවද? මම දුවන මෝ පිටිපස්සේ එලවලා මෝ අල්ලනවා, දුවන අශ්වයෝ පිටිපස්සේ එලවලා අශ්වයෝ අල්ලලා මෙල්ල කරනවා. ස්වාමීනි ඔවුන් සමග පස්සෙන් දුවනකොට මට හිතුනේ කෝරව්‍යට ඉර්ධියක් පහළ වෙලාද කියලා. මං ඒ තරම් වේගෙන් කියනවා. ඒ වෙලාවේ රහතන් වහන්සේ අහනවා, මහරජේ දැන් කොහොමද කියලා? ස්වාමීනි මොනව අහනවද? දැන් මම කොච්චර වෙනස් වෙලාද? ස්වාමීනි කොයි තරම් වෙනස් වුණාද කියලා කියනවා නම් දැන් මේ ඉන්ද්‍රියෝ මට අඩංගුනේ. මගේ කකුල මම තියන්නේ එක තැනක, එතෙන්ට කකුල තියෙනවා කියලා කකුල තියහම මගේ කකුල නතර වෙන්නේ වෙන තැනක. දැන් කකුල තියෙන තැන නෙමෙයි කකුල පිහිටන්නේ. ආන් ඒ තරමට ස්වාමීනී දැන් වෙනස් වෙලා. ඉතින් මේ කරුණු අපේ ජීවිතවලත් හොඳට අත්දැකීම් තියෙන දේවල්. එනම් බිජ්ජති බිඳෙනවා, වෙනස් වෙනවා, ඇස් දෙක වෙනස් වෙනවා, කෙෂ්ටික වෙනස් වෙනවා, හමේ පෙනුම වෙනස් වෙනවා, අතපය වෙනස් වෙනවා, හැසිරීම් වෙනස් වෙනවා, ප්‍රතිසන්දීම්. මේ කය මුලින් සඳහන් කළ ඇටකෝටු 300ක්, නහරවැල් 900ක්, ඊට පස්සේ ඇටකෝටු වල මස් අලවල අභ්‍යන්තරී කුහරයක් තියෙන නිර්මාණය වෙලා තියෙන කයක්. ඒ කය හමකින් වහලා තිනවා කියන කාරණාව සඳහන් කරන්න ගිහිල්ලයි අපි ටිකක් දීර්ඝව කරුණු සාකච්ඡා කළේ. මේ අභ්‍යන්තරයේ තියෙන හැම දෙයක්ම අපද්‍රව්‍යමයි. මේ කය ඉතාමත්ම පිළිකුල් සහගතයි. අඥානීයෙකුට හිතෙනවා ඒක හරි සුන්දරයි කියලා. නමුත් අපි පින්තුන් අහලා තිනවා, අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාගන්දිය කියන බමුණට පිහිට වෙන්න බමුණු ගෙදර වැඩිය වෙලාවේ මාගන්දිය පවුලේ අය ඒගොල්ලන්ට හිටියා ජම්බුද්දීපේ හිටපු ලස්සනම රුව තියෙන දුවක්. ඇය විවාහ කරලා දෙන්න හැටියක් නැතුව ලතවිවි තමයි හිටියේ. මෙච්චර ලස්සන රුවකුත් තිබිලා නම් ඇයි විවාහ කරලා දෙන්න බැරුව තාමත් ලත වෙන්නේ? ඇයව ඉල්ලන ප්‍රමාණය වැඩි. නොයෙක් අය රාජකුමාරවරු සිටු කුමාරවරු ඇවිල්ලා ඇය ඉල්ලනවා. නමුත් දැන් ඉතින් කවුරු හරි එක්කෙනෙකුට දුන්නොත් අනිත් ඔක්කොම තරහ වෙන නිසා මාගන්දියගේ තාතර කරන්න දෙයක් නැතුව ඉන්නේ. අපි භාග්‍යතුන් වහන්සේ මාගන්දියගේ නිවසට වැඩියහම මාගන්දිය බමුණ කල්පනා කළා, දුවට ගැලපෙන හොඳම මනමාලය ඇවිල්ලා ඉන්නේ අදයි කියලා. දුවට වඩා ලස්සනයි. ඒ නිසා කාරණාව වහාම දන්වලා මොහොතක් රැඳී ඉnde දුව එක්ක එන්න.
ගෙට දුවගෙන ගිහිල්ල දුව එක්කරගෙන ඇවිල්ල පෙන්නලා විවාහ කරගන්න කිව්වට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ බ්‍රාහ්මණේ ඔබේ දුව මගේ අතින් ස්පර්ශ කරනවා තබා මගේ පාදයෙන්වත් ස්පර්ශ කරන්න මං කැමති නෑ කියලා. ඒකට හේතුව භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ඇය හරියට අසූචි කලගෙඩියක් වගේ මට පේන්නේ. එතකොට මාගන්ධිය විතරද අසූචි කලගෙඩියක් වෙන්නේ? අපි හැමෝම මෙහෙමයි. ලේ, සෙම, සැරව, මල, මුත්‍ර, අභ්‍යන්තරයේ පැසුණු ආහාර, නොපැසුණු ආහාර මේ ඔක්කොම දරාගෙන ඉන්නේ මේ බඹයක් පමණ වෙච්ච මේ කය. හරියට ඇවිදින වැසිකිළියක් වගේ. අපි ගන්න ආහාර ජීර්ණය වීමෙන් පස්සේ අන්තිමට අන්තිමට පහවෙලා පහවෙලා ගිහිල්ලා මහා අන්ත්‍රයේ අග කෙරවලේ අඟල් 10ක් පමණ ප්‍රමාණය එකතු වෙන්න පටන් ගන්නවා. ඒකතු වෙලා තියෙන්නේ බැහැර කළ යුතු දේවල්. දවසේ කුණු ටික ඔක්කොම භාජනයකට එකතු කරලා හවසට බැහැර කරනවා වගේ මේ කයේ නානා ක්‍රියාදාමයන්ට යොමු වෙලා ශක්තිය දීලා බැහැර කළ යුතු කොටස් ටික ඒ ප්‍රමාණය ඉතුරු වෙලා තියෙනවා. ඒවට අපි කියන්නේ අසුචි කියලා. සුචි කියලා කියන්නේ පිරිසිදුයි. අසුචි කියලා කියන්නේ අපිරිසිදුයි. එතරම් මේ අපිරිසිදු දේවල් තමයි එකතු වෙලා තියෙන්නේ. පැය ගණන් තියෙනවා. දවස් ගණන් තියෙනවා. පරම දුර්ගන්ධ තත්ත්වයට පත් වෙනවා. අස්කලානම් බැහැර කළානම් ඒ ඔක්කොම නතර වෙලා තියෙන්නේ වැසිකිළියේ වළි. නමුත් අස් නොකර දැන් මේ පවතින තාක්කල් ඒ පවතින ප්‍රදේශයේ හරියට නිකන් වැසිකිළි වළක් වගේ. ආන් ඒ නිසා සඳහන් කළා මේක සෝදලා පවිත්‍ර කරන්නත් බෑ කවදාවත්. වැසිකිළි වළක් නම් ඇදලා අස් කරලා හරි දාන්න පුළුවන්. නමුත් මේක සෝදන්න බෑ. කවදාවත් ඔය කතා කරපු ප්‍රමාණය සෝදන්න බෑනි පින්නතුනි. මහාන්ත්‍රයේ අඟල් 10ක් විතර කොටස අපිට කවදාවත් සෝදන්න වෙන්නේ නෑ. ආන් එහෙමනම් අවුරුදු 10කින් 15කින් 20කින් 25කින් 60කින් 70කින් හොදලා නැති පරම අපවිත්‍ර වූ වැසිකිළි වළක් හා සමානයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්න එයත් ඔසවගෙනම එහෙ මෙහෙ යන නිසා මේ ඇවිදගෙන යන්නේ වැසිකිළියක් හා සමාන තැනැත්ති. ඒ විතරක් නෙමෙයි මුත්‍රාශයකුත් තියෙනවා. ඒකත් නිතරම පිරෙනවා. එතට මේ යනකොට මලයි මුත්‍රායි දෙකම අරගෙන අපි යන්නේ. ආංගේ නිසා සඳහන් කළා ඇවිදින වැසිකිළිය ඇවිදින කැසිකිළියක් හා සමානයි කියලා. කොයි තරම් අපවිත්‍රද පිළිකුල් සහගතද යන බව අපිටම දැනගන්න පුළුවන්. අපි කවුරු හරි කෙනෙක් කටට ආහාර ටිකක් දාලා ඒක දිවෙන් කලවම් කරලා දත් වලින් හපලා මිශ්‍ර කරලා තව කෙනෙකුට දුන්නොත් අරගන්න කෙනෙකුත් ඉඳීද පින්නතුනි? ගන්නේ නැහැ කවුරුවත්. ඉතාම සුවඳට මේසෙ උඩ තිබුණ ආහාර එතනින් බෙදාගන්න හැමෝම කැමතියි. නමුත් ඒ ආහාරයේම මගේ කටට දාලා කෙලත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ ඒක ගන්න නම් කිසිම කෙනෙක් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් එළිය යනකොට කරට උඩින් අත දාගෙනත් යනවා, අතින් අල්ලගෙනත් යනවා, සමහර වෙලාවට ඔසවගෙනත් අරන් යනවා. පිළිකුල් බවක් තියෙනවද? ඇයි නැත්තේ? අභ්‍යන්තරයේ ඔක්කොම මේ හැමෙන් වහලා තියෙන නිසා. මායාවක ජීවත් වෙන අපි මේ අභ්‍යන්තරය ගැන හිතන්න පෙළඹෙන්නේ නැති නිසා බොහෝසේ අකුසල් රැස් කරගන්න. ඒ විතරක් නෙමෙයි, බිජ්ජති බිඳෙනවා කියලා කිව්වා. පුති සන්දේහෝ වැගිරෙනවා කියලා සඳහන් කළා. ඒ කාරණාවත් භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා. 99,000ක් විතර රෝමකූප මේ ශරීරයේ තියෙනවා. මේ හැම රෝම කූපයක් ගානෙම සිදුරක් තියෙනවා. ඒ සිදුරු වලින්
නිරන්තරයෙන් එළියට බැහැර කරනවා. මොනවදී දහදිය වගේ දීව මතුවෙන්නේ ඒ රෝමකූප ගාව තියෙන සිදුරුවලින් රත් වෙනකොට විවෘත වෙලා මතුවෙන. ඉතින් මේ අපද්‍රව්‍යයක් බැහැර කරන්නේ දහදියවල කිසි පළක් නැහැ, සුවඳක් නැහැ. අපි දහදිය දුර්ගන්ධය තියෙන නිසා වස්ත්‍රාදියත් සෝදලා දානවා. ඊට අමතරව දොරවල් නමයක් තියෙනවා කියලා දේශනා කළා. ඒ දොරවල් නමෙන් හතක්ම පින්නතුනේ වහන්න බැරි තැනක තමයි තියෙන්නේ. මොනවද ඒ වගේ පිට වෙන්නේ? අපද්‍රව්‍ය තියෙන්නේ වහන්න බැරි තැනක. කොහෙද මේ හතක්ම තියෙන්නේ? ලස්සනයි ලස්සනයි කියලා අපි කතා කරන මේ මුහුණ ආශ්‍රය කරගෙන, ඇස් දෙකයි, කන් දෙකයි හතරයි, කටයි පහයි, ඇස් දෙකයි කන් දෙකයි මුඛයයි පහයි නාස්පුඩු දෙකයි හතයි, මේ කිසිම ద్వාරයකින් කවදාවත් රංග දිදී මුතුමැණික් ඇවිල්ලම නැහැ. තව කෙනෙක් දැක්කොත් පිළිකුල් හිතෙන දෙයක්ම තමයි තියෙන්නේ. ආන් ඉන්සා අනුන්ට හොරෙන්ම ගිහිල්ලා බැහැර කරලා එනවා. එතකොට මේ තමයි වැගිරෙනවා, බිජ්ජති. මල මූත්‍රා කරන දොරටු දෙකක් තියෙනවා. එතකොට නමයයි ඒ ප්‍රදේශයේ අපිට වහලා තියන්න පුළුවන්. නමුත් මුහුණ කොහොමත් වහලා තියන්න බැරි නිසා අපද්‍රව්‍ය ගලන දොරටු හතක් මුහුණ ආශ්‍රය කරගෙන පවතිනවා. නමුත් රාගයෙන් රත් වෙච්චහම එහෙම කාරණාවක් කවදාවත් තේරෙන්නේ නෑ. අන්න ඒ නිසා කෙතරම් පිළිකුල් වුණත් සමහර අය මේ කය නිසා බොහෝ සේ අකුසල් රැස් කරනවා. මරණං තම්හි ජීවිතං, මෙහෙම පවතින මේ කය කවද හරි දවසක මරණයෙන් කෙරවල වෙනවා. ඒක තමයි මේ ජීවිතයගේ ස්වභාවය. උපන්නොත් යම් කෙනෙක් අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒ බව සත්‍යයි. හැබැයි ඒ වුණාට මැරෙන්නේ කවදද? මැරෙන්නේ කොතනද? මැරෙන්නේ කොහොමද? මැරෙන්නේ මොන හේතුව නිසාද? මැරෙන්නේ කොයි වෙලාවේද? මේකක්වත් අපි දන්නේ අපි දන්නේ එකයි, ඉපදුනොත් අනිවාර්යයෙන්ම මැරෙනවා කියන්න දන්නවා. මේ ඉන්න හැම කෙනෙක්ම මැරෙන බව ඇත්ත. හැබැයි සූදානම්ද කියන කාරණාව දන්නේ නැහැ. මරණය හැමෝටම සර්ව සාධාරණයි. බලදාසලා, බීමසේනලා වගේ මහා ශක්තිවන්තයෝ මැරිලා ගියා. ඒ ශක්තිය පාවිච්චි කරලා තව ටිකක් ජීවත් වෙන්න බැරුව ගියා. මිනිස්සු කෝටි 100ක විතර ශක්තිය දරන නන්දි මිත්‍රාදී මේ රටේ හිටපු මහයෝධයෝ දැන් නෑ, මැරිලා ගිහිල්ලා. ඒ තරම් කාය ශක්තියක් දරලා මිනිස්සු කෝටි 100ක විතර ශක්තිය. නමුත් ඒ ශක්තියෙන් මාරයා තල්ලු කරන්න පුළුවන්කමක් තිබුණද? එහෙම දෙයක් නම් කවදාවත් කරන්න බෑ. එවන් ශක්තිවන්තයොත් මැරුණා, මහා 이르දිවන්තයොත් මැරුණා. මහමුගලන් මහරහතන් වහන්සේ මේ ශාසනය හිටපු මහා 이르දිවන්තයා. නමුත් අතීත කරුමක් විපාක අරගෙනම එවන් මහා 이르දිවන්තයත් පිරිනිවන් පෑවා. මහා ප්‍රඥයින් වෙච්ච බොහෝ දෙනා පිරිනිවන් පෑවා, මැරිලා ගියා. මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තය කියලා ඉතාම ප්‍රචලිත සාරිපුත්තයන් වහන්සේත් පිරිනිවන් පෑවා. ඉතරම් ප්‍රඥාවකින් මාරයා මුලා කරන්න කල්පනා කළේ නෑ. සියලු දෙනාටම උසස් වෙච්ච තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ අවසාන කාලේ සමාධීන් කෝටි ලක්ෂ 24කට සමවදිනවා. පරිනිර්වාණ මංචකේ මේ සමාධීන් කෝටි ලක්ෂ 24ටම සමවැදෙනකොට, එකින් එකට සමවදිනකොට භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ නික්මෙන ආලෝකයේද වැඩි වෙනවා.
එහෙම වෙලා වෙලා දැන් තන්නි කරම ගිනි කඳක් වගේ. හුලං වැදුනහම් දෙලිසෙන ගිනි අඟුරක් වගේ. ගිනි අඟුරක් වගේ දිලිසිලා දිලිසිලා දිලිසිලා. ඒ කියන්නේ සමාධීන්ට සමවැදිනකොට ශරීර වර්ණය එන්ඩෙන්ඩ වැඩි වෙනවා. එහෙම දිලිසිලා දිලිසිලා අන්තිමට මහා ගිනිඟුරු වලකට එක පාරම මහවැස්සක් ඇදහැරුණු. මොකක් වෙනවද? භාගිතුන් වහන්සේ එක පාරම නිමිල ගියා. එනම් මේ ලෝකෙ ඉපදිච්ච හැම කෙනෙක්ම ජීවිතයේ මරණයෙන් කෙරවල කරනවාමයි. අපේ භාගිතුන් වහන්සේ දේශනා කළා මේ ශරීරයේ පිළිකුල්, මේ ශරීරයේ දුර්ගන්ධයි, මේ ශරීරයේ නිසරුයි මරණයෙන් කෙරවල වෙන්නේ. නම් මේ ශරීරයේ පාදක කරගෙන අපිට මේ සංසාරයෙන් එතර යන්න පුළුවන්. බොහෝ දෙනා සංසාරයෙන් එතර කරවන්න පුළුවන්. බොහෝ දෙනාට මහා සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. මනුස්ස ජීවිතයක්, සසර නිමක් නැති පින් කරගත්ත ජීවිතයක්, සම්මාදිට්ඨික ජීවිතයක්, ඊට වඩා වටින ජීවිතය. හැම මිනිස්සුම එකයි කියලා අපි කියවට හැම මිනිස්සුම එක නෑ පින්නතුනි. කුසලයට අනුව උනුන්ගේ වෙනස්කම් තියෙනවා. එමනම් සම්මා දිට්ඨිකත්වය ලබාගත් අය අනික් හැමෝටම වඩා පිනෙන් උසස්, අනික් හැමෝටම වඩා සසර කරගත්ත කුසලයේ තියෙනවා. සම්මා දිට්ඨික වෙන්න නැවත නැවත යහපතෙහි පිහිටන්ඩ ලබාගත් අවස්ථාව. ඒ අතර පිරිමි කෙනෙක් වෙලා ඉපදෙනවා කියන එක කාන්තාවක් වෙනවට වඩා තවත් මහත් භාග්‍ය සම්පන්න අවස්ථාවක්. සම්මා දිට්ඨික පිරිමි මනුස්ස භවයක් ලබන කෙනෙක් කොයි තරම් උතුම්ද? පිරිමි ආත්මයක් හැම කෙනෙකුගේම උසස්. සම්මා දිට්ඨික පිරිමි ඒ හැමෝටම වඩා උසස්. දෙවියෙකුට කරන්න බැරි, බ්‍රහ්මයෙකුට කරන්න බැරි, මාරයෙකුට කරන්න බැරි මහා කර්තව්‍යයක් පිරිමියෙකුට කරන්න පුළුවන්. දෙවියන්ට, බමුන්ට, මරුන්ට කරන්න බැරි, මනුලොව පිරිමින්ට විතරක් කරන්න පුළුවන් ඒ අපූරු කර්තව්‍ය මොකද්ද? ඇයි පිරිමියා ශ්‍රේෂ්ඨ වෙන්නේ? මෙන්න මේ හේතු නිසා. මොනවද? ලෞතුරා බුදු වෙන්න දෙවියෙකුට, බ්‍රහ්මියෙකුට, මාරයෙකුට බෑ. ලෞතුරා බුදු වෙන්න පුළුවන් පුරුෂයෙකුටම පමණයි. පසේ බුද්ධත්වයේ ලබන්න පුළුවන් පුරුෂයෙකුටම පමණයි. සක් විති රජ වෙන්න පුළුවන් පුරුෂයෙකුටම පමණයි. සක්‍ර දේවේන්ද්‍ර වෙලා උපදින්න පුළුවන් පුරුෂයෙකුටම පමණයි. එහෙමනම් එවන් ශ්‍රේෂ්ඨ තැනක ඉන්න පුරුෂයෙක් තමන් කවුද කියන කාරණාව හරියටම තේරුම් අරගත්තොත් ඔහු තමන්ගේ ජීවිතයට කොච්චර සාධාරණයක් කරයිද? පින්තුනි, ලංකාව වගේ රටක ස්ත්‍රී ආත්ම භාවයක් ලබලා ඉපදුණත්, පුරුෂාත්ම භාවයක් ලබලා ඉපදුණත්, ඒ ජීවිතයට මනා වූ සාධාරණයක් කරගන්න හොඳ හැකියාවක් තියෙනවා, සම්මා දිට්ඨික බව තියෙනවනම්. ආන් ඒ නිසා ඔබට ලැබිලා තියෙන මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරගන්න ඔබ හැම කෙනෙක්ම උත්සාහ කරන්න. මනුස්ස ජීවිතය කියලා කියන්නේ ඉතාමත්ම දුර්ලභ ජීවිතයක්. හුඟක් දෙනෙකුට පින්නතුනි මේක දුර්ලභ ජීවිතයක් කියන කාරණාව වචන මාත්‍රයක් විතරයි. හුඟක් අය හිතනවා ඇති දුර්ලභයි දුර්ලභයි කියලා කීවට ඔය ඕන තරම් මිනිස්සු උපදින්නේ කියලා. පින්නතුනි ඉපදෙනවා නම් අපිට පේනවා. නමුත් අතීතයේ හිටපු තරම් අද ලෝකේ මිනිස්සු නැහැ. ඉන්න මිනිස්සුන්ටත් පින මදි නිසා ලෝකේ තියෙන ආහාර පාන ටිකත් මදි වෙනවා කියලා සඳහන් කරනවා. සමහර රටවල් වල කෑම නැතුව මැරෙනවා. සමහර රටවල් වල බොණ්ඩ වතුර ටිකක් නැතුව මැරෙනවා. සමහර රටවල් වල දරුවෝ උපදිනකොටම
ආහාර අහිමි නිසා නොඑක් රෝගාබාධ වලට ලක් වෙලා යොපදින. තුනතුනි එමනම් අතීතයේ හිටියා වාගේ ජනගහනයක් හිටියානම් මේ කාලේ කර කියාගන්න දෙයක් නැතුව යන්නේ. ඕනතරම් උපදින්නේ ඔය කියලා කීවට පින්තුනි වැඩිපුර උපදිනම කියලා කියන්නේ දිව්‍ය ලෝක වැඩියෙන් හිස් වෙනවා කියන එකයි. දිව්‍ය ලෝක වල ඉන්න අය චුත වෙනවා කියන එකයි. මනුස්ස ජීවිතය කියලා කියන්නේ අපායට යන අතරමඟ නතර වෙච්ච එක නවාතන. මේ හැම මිනිසෙකම බ්‍රහ්ම ලෝකේ හිටපු කාලයකුත් තිබුණා. බඹලොව සැප විඳින්න තිබුණ පුණ්‍ය මහිමයන් ඉවර වෙච්ච නිසා බඹලොවින් චුත වෙලා දෙව්ලොවට එනවා. ඉහළ ඉහළ දිව්‍ය තලවල ඉඳලා චුත වෙලා පහළ පහළ දිව්‍ය තලවලට එනවා. සමහර අය එහෙම්මම චුත වෙලා නිරේටත් යනවා. පල්ලහැම දිව්‍ය තලයකවත් වාසය කරන්න තරම් පුණ්‍ය මහිමේ මදි වෙච්ච නිසා, කරගෙන තිබුණ පින් ඉවර වෙච්ච නිසා, ඉවර වෙමින් පවතින නිසා එහෙන් චුත වෙලා තමයි හුඟක් අය මනුස්ස ලෝකෙට එන්නේ. අපිට පේනවා ඉහළ ඉඳලා ක්‍රමක්‍රමයෙන් පහළට ඇවිල්ලා තියෙන්නේ කියලා. පින්නතුනි අපි එනකන් බලාගෙන ඉන්න තව ලෝක හතරක් පල්ලෙහා තියෙනවා. හැබැයි ඒවට අපි කියන්නේ සතර අපාය කියලා. ඊටාම භයානක දුක් සහිත තැන්. එනම් බඹලොවින් චුත වෙලා දෙව්ලොවට, දෙව්ලොවින් චුත වෙලා මනුලොවට, මනුලොවින් චුත වෙලා සතර අපායට යන්න තියෙනවා. ඒකයි මම සඳහන් කළේ අපායට යන අතරමඟ නතර වෙච්ච තැනක් මෙතන කියලා. අවුරුදු 60-70කට විවේක ගන්න නතර වෙච්ච තැන. දෙව්ලොව ආයුෂයත්, නිරේ ආයුෂයත් ගැන හිතනකොට ඒ අවුරුදු 60-70 කියලා කියන්නේ ඉතාම ස්වල්ප කාලයක්. නමුත් පින්නතුනි ඒ කාල පරාසය තුළ ඉඳගෙන පුළුවන් පල්ලහැට යනවද ඉහළට යනවද කියලා තීරණය කරන්න. අවශ්‍ය නම් මෙතන ඉඳලා නැවත හිටපු දිහාවල් වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සංසාරේ සදහටම අතහැරලා යන්න කටයුතු කරගන්න මේ නවාතන බොහොම හොඳම තැන. ආන්ගික තීරුම් අරගෙන නැවත ඉහළට යනවද, එහෙම නැත්නම් සංසාරින් යන්නම යනවද, එහෙම නැත්නම් සතර අපාය හොඳයි, ඔබ තීරණය කරන්න. ඉහළට යන්න නම් හුඟක් මහන්සි වෙන්න වෙනවා. පහළට යන්න නම් ඉන්න විදිය හොඳටම හොඳයි පින්නතුනි. ඒ නිසා ඔබ ඔබ ගැන යහපත් තීරණයක් ගන්න. ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී, ලෝකවාසී සියලුම දෙනාට ඉතාම ඉක්මන් භවයක, ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච, රාජා භවතු ධම්මිකෝ.